අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමින අවධානය පුවත් සිරස්තල වෙත නව ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ මූලස්ථානය විවෘත වෙයි නිදහස් පක්ෂයක් අද නැහැ නමයි පිස්සෝ ටිකයි විතරයි ඉන්නේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා කියයි ආයේ දේශපාලනයට නම් එන්නේ නැපා දේශපාලනයට ඔබ සුදුසු නැහැ පිනක් දහමක් කරන් gedera ඉන්න වෙල්ගම ගෙන් ගෝඨාභයට සැර ප්‍රකාශයක් ගෑස් බස්සයි ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරේ රුපියල් 113 කින් අඩු කරයි විදුලි බිලෙන් ජනතාවට කරන්ට් එක වදි ඉන්ධන කෝටාව වැඩි කර දෙන්න ලෙසට ඉල්ලා ත්‍රිවිල් සංගම් විරෝධතාවයක දේශපාලන බයියන්ට වර්ධින වර්ධින සැරේට ඇයි අපි වරද්දගන්නේ වජිරබේ වර්ධනගේ ආසියාවේ බලගතුම ජනපතිව අප සොයනවා Google පුරා අද ටෙලිවැකියෙන් පාන්ගෙඩියක මිල රුපියල් 300ක් කරන්නේ නැහැ බේකර් හිමියන්ගේ සංගමේ සභාපතිගෙන් සහතිකයක් දැන් දේශීය පුවා මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිල පහත දමා තිබෙනවා. ඒ අනුව 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 113 කින් අඩු කර ඇති අතර කිලෝග්‍රෑම් 5 රුපියල් 45 කින් පහත දැමීමටයි පියවරගෙන ඇත්තේ. මෙම මිල අඩුවීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 113 කින් මිල අඩු කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 4551ක්. කිලෝග්‍රෑම් 5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 45කින් මිල අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 1827ක් ලෙසයි. මේ අතර කිලෝග්‍රෑම් 2.3 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයකද මිල රුපියල් 21කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 848ක් ලෙසයි ලෝක මිල ගණන් වලට සාපේක්ෂව මුදල් අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා අඳුලා දුන්නු මිල සූත්‍රයට අනුව තමයි මේ මිල ගණන් සහ ඒ හරහා ලැබෙන ප්‍රතිලාභ ජනතාවට ලබා දෙන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙන්නේ ෂෙන්ම ඊගවට එන්නේ සීත ස්ත්‍රුව මහර වේලාවට මේ මිල ගණන් වැඩි වෙන්න පුළුවන් දැනට මේ වෙනකන් ලෝක වෙළඳ පොලේ මිල අඩු වෙන ප්‍රවණතාවය තිබුණේ ඒ අනුව තමයි අපි මේ ප්‍රතිලාභය ලබා දීලා තියෙන්නේ විශේෂයෙන්ම මේකම අපි හෙට දිනේදී සක්‍රිය කරන්න බලාපොරොත්තු වෙනවා පිටරැටියන්ට මෙහි ඉන්න කෙනෙක් වෙනුවෙන් ඩොලර් වලින් ගෙවලා සිලින්ඩරයක් සිකියෝ කරගන්න මේ අතර ඉහළ දැමුණු විදුලි ගාස්තු වලට අදාළ බිල්පත් මේවන විට ජනතාව වෙත ලැබෙමින් පවතිනවා මෙම මිල ඉහළ යාම ජනතාවට දරාගත නොහැකි බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳුම්කරු රංජන් ජයලාල් පවසයි දැන් තමයි ජනතාවට දැනිලා තියෙන්නේ කොයිතරම් ප්‍රමාණික තමන්ගේ විදුලි බිල වැඩිලා තියෙනවද කියලා. මේක වැඩි කළා විදුලි බල මණ්ඩලේ රෙපෙයාර් කළා විදුලි බල මණ්ඩලේ ලාභ ලබනතට පත් කළා ජනතාවගේ මුදල් ටික සූරාකාගෙන දැන් ලකලැහැත් තියෙනවා රාජ්‍ය ආයතන 50ක් ආණ්ඩුව විකුණන්න. ඒ රාජ්‍ය ආයතන 50 ඇතුලේ ප්‍රමුඛතාවය තියෙනවා විදුලි බල මණ්ඩලේ තෙල් සංස්ථාවට. මේවා අකාර්යක්ෂමුනේ සේවකින් වරදින් නෙමෙයි ආණ්ඩුවේ වරදින්. අපි ආණ්ඩුවට බල කරනවා මේවා රටේ ජනතාවට බුද්ධිමතුන්ට එකතු කරලා මේක හදාගන්න ඉඩ තියලා නම්බු පුටින් ඉල්ලාසලා ගෙදර යන්න කියලා. අතර දෛනිකව අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන නොලැබීම හමුවේ දෛනිකව ඉන්ධන පිරුම්හල් 300-400 අතර ප්‍රමාණයක් තාවකාලිකව වැසෙන බව ඉන්ධන පිරුම්හල් හිමියන්ගේ සංගමේ සභාපති කුමාර රාජපක්ෂ පවසනවා. හැම ඉන්ධන පිරුම්හලකටම ඉන්ධන දිනපතා ලැබෙන්නේ නැහැ. දවසකට 300-400ක් ඉන්ධන පිරුම්හල් තාවකාලිකව වැහෙනවා. මොකද ඉන්ධන අවශ්‍ය ප්‍රමාණයට ලැබෙන්නේ නැති නිසා. අපි CPC ගෙන් ණයට බඩු ඉල්ලන්නේ නැහැ. අපි කියන්නේ සම්මත ක්‍රමය තමයි COD ක්‍රමය, cash on delivery. කියන්නේ බවුසර් එක ආපුවම අපි බවුසර් එකට චෙක් එක දෙනවා. නමුත් සංස්ථාව මේ ක්‍රමය නැති කරා. ඒක නැති කරලා දැන් පෙර ගෙවුම් කරන්න කියලා අපිට කියනවා. ඉන්ධන පිරුම් වල සම්පූර්ණයෙන්ම ආර්ථික වශයෙන් වැටිලා තියෙනවා. ත්‍රිරෝදරත් සංගම් අද විරෝධතාවයක නිරත වුණා. ඒ බලශක්ති අමාත්‍යාංශයේ ඉදිරිපිටදී සතියකට ලබා දෙන පෙට්‍රල් ලීටර 5න් ජීවත් වෙන්නේ කොහොමදයි ඔවුන් රජයෙන් ප්‍රශ්න කර සිටියා. අද සිට අකණ්ඩ උපවාසයක නිරත වන බවයි ඔවුන් අවධාරණය කරන්නේ. ත්‍රිරෝදරත සඳහා ලබා දෙන පෙට්‍රල් ලීටර් 5ක ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බව පවසමින් ත්‍රිරෝදරත හිමියන්ගේ සංගමය අද බලශක්ති අමාත්‍යාංශයේ ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වුණා.
ත්‍රිරෝධරත සඳහා දිනකට ඉන්ධන ලීටර් 5ක් ලබා දෙන තුරු ත්‍රිරෝධරත සංගම් අකණ්ඩ උපවාසයක්ද ආරම්භ කර තිබෙනවා. අපි හිතුවා හම්බ කරන් කන්න දෙන්නේ නැති ආණ්ඩුවෙන් දැන් ඉතින් ඉල්ලම් කන්න එනවා. අපි අද මේ පිඟානයි කෝප් මන් සාමාන්‍යයෙන් හම්බ කදර කන කෝප්පේ පිඟානයි. ඊතර දැන් මේකට බඩු නැහැ. කන්නත් නැහැ, බොන්නත් නැහැ. දැන් හැමතිත අපි කියනවා ආණ්ඩුවට අපි කියනවා හම්බ කරන් කන එකට බත්තකට වැලි දානවා නම් දැන් අපිට කන්න දීපල්ලා. අපිට කන්න දෙනකන් අද පෙට්‍රල් කෝටයක දීපල්ලා අපි හම්බ කරන් කන්නම්. එහෙම නැත්තම් තොපිත් එක්කම යන දෙනකට යන්නේ අපි අද නැගිටින්නේ නැහැ මේකෙන්. අපිට ඉන්ද්‍ර කෝටයක වැඩි කරන තුරු බලාගමු මොකද වෙන්නේ කියලා. ඉදිරි සති දෙක තුලදී තිරිඟුපිටි හිඟයකින් තොරව සැපීමට අමාත්‍යවරයා සූදානම් වනවා. තිරිඟුපිටි මිටියක් රුපියල් 13,500 මිලකට ලබා දීමට හැකි බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ඒ අනුව පාන් මිල රුපියල් 300ට ඉහළ යා නොදී පවත්වාගෙන යාමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සූදානම් වනවා. වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සහ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා. එහිදී තිරිඟුපිටි මිල ප්‍රමාණවත් තිරිඟුපිටි තොග පවත්වාගෙන යාම ඇතුළු බේකරි කර්මාන්තය පවත්වාගෙන යාමට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම ඇතුළු කරුණු රැසක් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබෙනවා. අද වෙනකොට පිටිහිගයක් ඇතිවිලා තියෙනවා. හැබැයි මේ ඇතිවිලා තියෙන හේතුව තමයි ලංකාවේ තියෙන ප්‍රධාන පිටි සමාගම් දෙකෙන් නිෂ්පාදනය වල අඩු කරලා තියෙනවා. නමුත් ඇමතුමා ඍජුව මැදිහත් වෙලා ආගන්තුකට අවශ්‍ය කරන ප්‍රතිපාදන ලබා දීලා අනිවාර්යෙන් ඩොලර් ප්‍රශ්නය තමයි තියෙන්නේ. තව සතියක් යනකොට සම්පූර්ණ මේ පිටිහිගේ නැවැත්වීමට කටයුතු කරනවා. එතුමා කිව්වා අපි කිව්වේ නැහැ කවදාවත් පාංගිඩියක් 300කින් වැඩි කරනවා කියලා. අපි කිව්වේ මේ විදියට කිව්වොත් පාංගිඩිය රුපියල් 300ට වැඩි වෙයි වහම රජය මැදිහත් වෙන්න කියලා. මේ පිටි මිල යථා තත්ත්වයට පත් කරන්න ගන්න පුළුවන් සෑම දෙයක්ම එතුමා ගන්නවා කියලා පොරොන්දු වෙනවා. අපේ රටේ දවසින් දවස බඩු මිල ඉහළ යනවා. දැන් ඉහළ නොගිය දෙයක් නැහැ. මේ වෙද්දී පාසල් අධ්‍යාපනයට අවශ්‍ය පාසල් උපකරණවල මිලත් අහස උසට ගිහින්. මහ ලොකු පොත් ගොඩක් දරන්න බැරි බරක් පාසල් බෑග්වල පිරෙන්නම තිබුණා. පිරෙන්නම පොත් ගොඩක් තිබුණට මේ හිත්වල තියෙන හීනවල බර බැඩි පොත්වල බරට වඩා. අඩියෙන් අඩිය ඉස්සරහට තියලා පාසල් ගමන අරඹන්නේ හිතේ තියෙන හීන පාට කරගන්නයි. මේ වෙද්දී රටේ දිනෙන් දින ඉහළ යන බඩු මිල එක්ක ඉඳිකටුවේ ඉඳන් හැමදේම හරි ගණන්. ඉහළ යන භාණ්ඩ අතර පාසල් ළමුන්ගේ පෑන පැන්සල අකුරු කරන පොතේ ඉඳලා පාසල් උපකරණ හැම දෙයකම මිල අහස උස්සට ගිහින්. මේ මිල ඉහළ යාම දෙමාපියන්ට දරන්න අමාරුයි. දරන්න අමාරු වුණාට තමන්ගේ දරුවන් වෙනුවෙන් දෙමාපියන් කොච්චර මිල වැඩි වුණත් පෑන පැන්සල කොහොමරි අරන් දෙනවා. ඉස්සර රුපියල් 450ට තිබුණ පසුගිය ප්‍රශ්න පත්‍ර කට්ටලයක් දැන් 1500ක් වෙලා. රුපියල් 160ට තිබුණ පිටු 200 CR පොතක මිල රුපියල් 500ත් 600ත් දක්වා මිල ඉහළ ගිහින්. ඒ වගේමයි විවිධ ගම් වර්ග පාට පැන්සල් පාටකූරු දියසායම් ඇතුළු සියලුම පාසල් උපකරණවල මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ මිල ඉහළ යාම සම්බන්ධව රජය මැදිහත් විය යුතු බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ. දුරකථන සමාගම්වල මිල වැඩිවීමද ඍජුවම බලපා ඇත්තේ පාසල් දරුවන්ට බවයි ඔහු පවසන්නේ. ළමයින්ගේ අධ්‍යාපනයේ බරපතල ලෙස කඩා වැටී දිනවා. විශේෂයෙන්ම දැන් අපි දැක්කා දුරකථන සමාගම් මේ වෙනකොට තමන්ගේ සේවා ගාස්තු බරපතල ලෙස වැඩි කරලා තියෙනවා. දැන් මේ වැඩිවීම බරපතල අර්බුදකාරී වාතාවරණයක් ඇති කරලා තියෙන්නේ. 43 ලක්ෂයක් කළ දරුවන් අභ්‍යාස පොතේ ඉඳන් ඒපෝ සීට් එකේ ඉඳන් සියලු දේ වැඩි වෙලා තියෙද්දි කොහොමද මේ අධ්‍යාපනය ලබන්නේ? රටේ ජීවනාලිය දරුවනුයි. ඔවුන්ට ලැබිය යුත්තේ අධ්‍යාපනයයි. අකුරු කරන්න හිතේ නිදහස තියෙන්න ඕන. ඒත් මේ දරන්න බැරි මිල ඉහළ යාම දෙමාපියන්ට විතරක් නෙවෙයි මේ පුංචි උන්ටත් හොඳටම දැනෙනවා. පොත් බබාලට පොඩි ළමයින්ට දුප්පත් මිනිසුන්ට අරගන්න විදියක් නැහැ. සර පොත් අයක් ගත්ත මිනිස්සු දැන් එකක් දෙකක් අරගෙන යන්නේ. හරි පව් කියලා අපිට තීතනවා. ඒවා ආසූසර ගණන් කියලා තියෙන්නේ. සාමාන්‍ය පොත පැන්සලේම ගත්තොත් සයිස් බුක් එකක් ගන්න බැරි තත්ත්වෙට මිනිස්සු පත් වෙලා තියෙන්නේ. හැම දෙයක්ම ගණන් තමයි. බොහොම අමාරුවෙන් තමයි අපි ජීවත් පොත්මල්ල කරතියන් යන පාසල් ළමුන්ගේ පාසල් ජීවිතේ ඉස්සර නම් හරි ලස්සනයි. ආර්ථික බරත් එක්ක පාසල් අධ්‍යාපනයත් දැන්
කඩාගෙන වැටෙන්න බැඩි ඇතක නැහැ. ගිය මුල්ම දවසේ ගෙදර එන්න ඕන කියලා කෑ ගහලා අඬපු. ගිය අන්තිම දවසේ යාළුවෝ දාලා එන්න බෑ කියලා අඬපු. ජීවිතේ හරි අපූරු පාඩම් කියලා දුන්න අපූරු තැනක් තිබ්බනම් ඒ තමයි පාසල් ජීවිතේ. ජීවිතේ සුන්දරම කාලේ මේ දරුවන්ට පාට කරගන්න, හිතේ නිදහසේ අකුරු කරන්න ඉඩ ලබා දෙන්න කියලා අපි වගකිවයුත්තන්ට මතක් කර සිටිනවා. පවතින ආර්ථික අර්බුදය හමුවේ සමෘද්ධි වැඩිහිටි ආබාධිත දීමනා සහ වකුගඩු සහනාධාර ලබන මෙන්ම පොරොත්තු ලේඛන ගතව සිටින පවුල් ගණන මිලියන 3.9කට ආසන්න බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් KMM සිරිවර්ධන පවසනවා. සැබවින්ම මූල්‍ය ආධාර ලැබිය යුතු පිරිස් හඳුනා ගැනීම වෙනුවෙන් නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය කටයුතු කරන බවයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ. ලංකාවේ මේ වෙනකොට දුෂ්කර කාල පරිච්ඡේදයක් පසුකරගෙන ඉන්නවා. ආර්ථිකයේ සහ සමාජයේ ඇතිවෙච්ච විවිධ තත්ත්වයන් නිසා විශාල ප්‍රමාණයක් බලපෑමකට ලක් වෙලා ඉන්නවා. ඒ අයට සහන සලසන්න තියෙන අවශ්‍යතාවය පිළිබඳව ඉතා ඉහළින් රජයේ අවධානය යොමු වෙලා තියෙනවා. දැනට තිබෙන මහජන ආධාර වැඩසටහන වල සමෘද්ධි, එතකොට වැඩිහිටි පුද්ගල, ආබාධිත පුද්ගල සහ වග්වඩි රෝගී කියන ජීවන ආධාරල වගේ වැඩසටහන් යටතේ ප්‍රතිලාභ ලබන අයත් එක්කම මේ වර්තමාන අර්බුදයේ බලපෑමට ලක් ඉන්න ප්‍රතිලාභ අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල ඉන්න කොටසකුත් ඉන්නවා. ඒ සියලුම සංඛ්‍යාවන් අපි හිතන සාමාන්‍ය මිලියන 3.9ක් වගේ පවුල් සංඛ්‍යාවක් වෙයි කියලා. ඒ සඳහා දැනටමත් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් පුවත්පත් දැන්වීමක් නිකුත් කරලා තියෙනවා. අවශ්‍ය යම්කිසි තොරතුරු සංඛ්‍යාවක් ලබා ගැනීමට. දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම මේ වන විට තද වැසි වාර්තා වනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මේ වැඩි බලපෑම් එල්ල වී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එමෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටද මිලිමීටර 151 වූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම අහිතකර බලපෑම් මෙල්ල වී තිබෙනවා. ඇදහැරෙන අධික වැසි සමග කුරුණෑගල ප්‍රදේශයේ පාසල් සිසුවකු ජලයේ ගලා බසින කානුවකට වැටී සිර වී තිබෙනවා. එම දරුවා බේරා ගැනීම සඳහා පොලිසිය හා යුද හමුදාව මහත් පරිශ්‍රමයක් දරා තිබෙනවා. විශේෂ මෙහෙයුමකින් අනතුරුව එම දරුවාව රෝහල් ගත කර ඇති අතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දරුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දිවයිනේ පවතින අධික වැසි තත්ත්වයත් සමග කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳව අවවාදාත්මක රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ ඒ පිළිබඳව අදහස් දැක් වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක. දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තම පෙර දිනේට සාපේක්ෂව වර්ෂාපතනයේ වැඩිවීමක් තමයි අපේක්ෂා කරන්නේ. මේ තත්ත්වය බොහෝ විට අපි අපේක්ෂා කරන්නේ දිවයිනේ නිත්‍යදි කොටස විශේෂයෙන්ම බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම, වයඹ වගේ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. තරමක තද වැසි අපි අපේක්ෂා කරන්නේ සබරගමුවයි, නුවර, නුවරඑළිය, බස්නාහිර, ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර 100ක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා. ඒ අනුව අත්තනගලුවය, කළුගඟ, කැලණිගඟ, ගින්ගඟ සහ නිල්වලා ද්‍රෝණිය ආශ්‍රිත ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් බලපෑ හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය සඳහන් කළේ. මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව කළුගඟේ අතු ගංගා වන කුඩාගඟ සහ මගුරුගඟ උප ද්‍රෝණීන්වල ඉහළ ප්‍රදේශවලටද පූර්ව ගංවතුර ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පාලින්ද නුවර හා බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකියි. මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් දිස්ත්‍රික් පහක් සඳහා පූර්ව නාය ඇමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කළුතර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා එම නිවේදනය බලාත්මක වනවා. එම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට දැඩි සැලකිල්ලෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් දන්වා තිබෙනවා. නව ලංකා නිදහස් පක්ෂය අද විවෘත කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ සභාපතිත්වෙන් මීට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ සභාපතිත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය බත්තරමූල ප්‍රදේශයේදී අද විවෘත කෙරුණා. ඒ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාටිලි චම්පික, අනුර ප්‍රියදර්ශනය ආපා, චන්දිම වීරක්කොඩි හා හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.
අපි බලාපොරොත්තු වෙනවා තව සති කිහිපයක් තුළ මේ ජාතික ලියවිල්ල මේ රටේ ජනතාවට ඉදිරිපත් කරලා මේ රටේ ජනතාවටත් ඒ සඳහා අවශ්‍ය කරන යෝජනා අදහස් සංශෝධන ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දීලා මේ රටේ නැවත ජනතාවාදී පාලනය ස්ථාපිත කරන්න නව ලංකා නිදහස් පක්ෂය පෙරමුණ ගන්නවානේ කියන ඒ සාධකය මානේ අවස්ථාවේදී තබනවා. අද කතා කරනවා යහපාලන කාලේ ගත්ත ඩොලර් බිලියන 12ක් ගැන. ඒ ඩොලර් බිලියන 12න් 7මාරක්ම ඉතුරු කරලා ආවේ. ඒ 7මාරෙන් 5මාරක්ම වැය කළේ කබ්‍රාල් රුපියල 203 තියාගන්න ඩොලර් එකට. මේ අය අධිකරණයේ ඉදිරියට ගෙනෙන්න ඕනේ. අරගල කලාය කියලා තනින් තන පෙළපාලිවල ගියායි කියලා ජනාධිපති මන්දිරයට ගියා කියලා මිනිස්සු නෙවෙයි අත්අඩංගුවට ගන්න ඕනේ. මේ රට බංකොලොත් කළා 55 ලක්ෂයක් මේ රටේ පවුල් මහපාරට ඇදලා දාපු දේශපාලකයෝයි නිලධාරී අමාත්‍යාංශ නිලධාරී මිට්ටෝරුනි අත්අඩංගුවට ගන්න ඕනේ. අපි ගෝඨාභය මහත්තයා දෙකකට අඩු කාලයක් තුල මයිදාන ජනාධිපති ධූරය අතහැරලා දාලා උමම් මාර්ගේ මේ රට දාලා ගියා. දැන් එතුමා ඇවිල්ලා තියෙනවා. එතුමාට අපි සුබපතනවා. ඔබතුමා ඔහොම ඉන්නේ. ඔබතුමා දේශපාලනයට නම් එන්න එපා. මොකද ඔබතුමා දේශපාලනයේ සුදුසු නැහැ. සමහර අය කියනවා අගමැතිකමට එනවලු, മന്ത്രി ධූරයට එනවයි කියලා. එහිට වැඩිය හොඳයි. ඔබතුමාට හොඳ පින්වන්ත නෝන මහත්තෙක් ඉන්නවා. ඒ නෝන මහත්තයත් එක්ක තියෙන බිනක් දහමක් කරගෙන ගෙදට ලයිටියන හොඳයි කියලා අනුන්ගේ රැවටිලි වලට අහු වෙන්න නම් එපා. මේක විශේෂයෙන්ම කියනවා. කිසිගයක් දෙයක් නැති එක മന്ത്രി ධූරයක්වත් නැති රනිල් ජනාධිපති වුණා. മന്ത്രി ධූර තුනක් තියෙන දිනේෂ් අගමැති වුණා. ඉතින් දැන් මේක තමයි කියන්නේ 69 ලක්ෂයක් ගත්තේ මම අද ගෙදර. ඉතින් ඔබතුමාට මම බොහොම කරුණාවෙන් කියනවා මේ දවස් ටිකේ කීපෙන් යන්න හැමින් යන්න. තව වැඩි කල් නැහැ ඔබතුමාට හොඳ බලයක් තියෙනවා. පෙබරවාරි 25 න් පස්සේ ඔය රාජපක්ෂලව ගෙදර යන අවස්ථාව සම්ප්‍රාප්ත ලැබෙනවා. එදාට සම්දිගට යන් අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. ඉතින් අපි ඔක්කොරම එක්ක අහුවිලා මේ ගමන යන්න පුළුවන්. මුළු ලංකාවේම ජාති ආගම් ભેද වලින් තොරව සියලුම පක්ෂවල රටට ආදරය කරන සියලු දෙනා එකතු කර ගන්න පුළුවන්. හැබැයි එකක් මං කියන්නම්. හොරු ටික නම් එකතු කරන්න එපා. දණින් වැඩලා ඇවිල්ලා කිව්වත් එන්න ඕනේ කියලා ඒගොල්ලෝ තෝරලා බේරලා ගන්න. ප්‍රසිද්ධ හොරු, මිනි මරුවෝ, තක්කඩියෝ. එහෙමනම් ඉතින් මේක ඉදිරියට යන්න බෑ. අමතක කරන්න එපා අර තරුණ තරුණියෝ බලාගෙන ඉන්නවා හැමතැනම. වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ රජෙන් ඒගොල්ලන් පොලිසිය අධිකරණ යනවා, ප්‍රශ්න කරනවා, අඩන්ත ඉට්ටම් කරනවා. හොඳින් හොඳට හිටපු මිනිස්සු. මම සමහර පෞද්ගලික මනරනවා. ඉතින් ඒගොල්ලෝ බය කෙරුවට එළියට එනවා. ඔය සක්න ඉවර වෙන්නේ නැහැ, ඔතනින් ආරම්භ වුණා විතරයි. ඒ නිසා ඒ අයට අපි සියලු දෙනාම ඔය කියන්නේ. උත්සවයෙන් අනතුරුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ව්‍යවස්ථාව වෙනස් කළ දෙන හදිස්සිය. මොකද මේකට කියන්නේ ඔබතුමාට? හදිස්සිය වැරදි ඒ කරපු එක. ඒකට විකල්පයක් තමයි මේ අපි හැදුවේ. මෛත්‍රීපාල සිසේන මහතා ඇයි මෙහෙම කරන්නේ නැත්තේ? එයා බයයි එයාගේ තැන නැති වෙයි කියලා. එයාගේ පුතාගේ තැන නැති වෙයි කියලා. පුතාට තැනක් හදලා එහෙම කළා නේද? ඔව්. හරි හරි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් අද නෑ. නමයි පිස්සු ටිකක් විතරයි ඉන්නේ. ඉතින් දැන් පක්ෂ නෑ. පක්ෂ ප්‍රතිපත්තිය ඒතර නෑ. අද ලංකාවේ නිදහසෙන් පස්සේ වැඩිම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අද ඒකේ ප්‍රජාතන්ත්‍රවාදය මරලා දාලා. ඒතර පක්ෂ ප්‍රතිපත්තියත් නෑ. පක්ෂ ජනතාවත් නෑ. පක්ෂ නම විතරයි තියෙන්නේ. මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 111 වැනි ටෙලිවැකිය. ඊයේ පෙරේදා වෙනකොට හෝගාලා සන්ධාන හැදෙනවා. පක්ෂ හැදෙනවා නේද? අලුතින් සන්ධානගත වෙන පරණ දේශපාලනඥින්ගේ අරමුණු හරි විශිෂ්ටයි, උත්කෘෂ්ටයි, අනර්ගයි. ඒ අයගේ එකම පැතුම, නිමල පැතුම මේ රට ගොඩ ගැනීම, කුසගින්නෙන් රට බේරා ගැනීම, බලය ඇල්ලීම, රටේ ප්‍රශ්නවලට උත්තර සෙවීම. ඒ අනුව තමයි ඔය ඊයේ උත්තර ලංකා සභාගයත් බිහි වෙන්නේ. ඒ සභාගේ වැදගත්ම ඉහළම තනතුරු දෙක සභාපති සහ උපසභාපති පිළිවෙලින් විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල. මේ දෙන්නම හරිම දක්ෂ කතිකීන්. කබරගොයින් ගොයින් කරන්ට මාර දක්ෂයි. මේ දෙන්න තමයි නුගේ කොඩින් මහින්ද සුළඟ අරඹන්න මූලික වුණෙත්. මේ දෙන්න තමයි එදා කිව්වේ මහතිර් මොහොමඩ්, ව්ලැඩිමීර් පුටින් සහ ලී ක්වාන් යූගේ සංකලනය
ගෝඨාභය කියලා. ඒ වගේ මහා දැවැන්ත සහතිකයක් කටට ආව පළියට කිව්වනම් ඇත්තටම එහෙමනම් මේ දෙන්න ටොම්පචියෝ චිත්‍රපටියේ ප්‍රධාන චරිත දෙකට තමයි හොඳම සුදුසුකම් ලබන්නේ. 69 ලක්ෂයක් රැවට්ටුවා නේද කියලත් මතක් වෙනවා. නමුත් ඇත්තටම මේ දෙන්නට වැරදුනා කියලා දැන් මේ දෙන්නම කියනවා. ඔය දෙන්නට නෙමෙයි වැරදුනේ රටටමයි වැරදුනේ. 69 ලක්ෂයට විතරක් නෙමෙයි වැරදුනේ අනාථ වුණේ 2,20,000 ලක්ෂයක් නේද? එදා කියපු කතයි අද කියන කතයි අතර වෙනස අවුරුදු දෙකහමාරයි. ටිකක් අහලා බලමුද. 2019න් පස්සේ වැටිලා තියෙන රට රකලා දෙන්නේ නැගිට්ටුවලා දෙන්නේ ඒ සුසංයෝගය ගෝඨාභය මහින්ද සුසංයෝගය ශ්‍රී ලාංකීය ලීක්වාන් නිව් ශ්‍රී ලාංකීය මහතීර් මොහමඩ් සුසංයෝගය තමයි අපට මුණ ගැහින්නේ නොවැම්බර් 16 වෙනිදාන් පස්සේ. ලංකාව ගත්තු වාණිජ ණය වලින් 80% ගත්තේ යහපාලන ආණ්ඩුව. ඒකේ හිටපු අගමැතිතුමා තමයි දැන් ජනාධිපති. දැන් එතුමා තමයි දොස්තර වෙලා තියෙන්නේ ලෙඩේ. ලෙඩේ හදන්න ලොකුවට සම්මාදම් වුණේ අවුරුදු 4 ගෝඨාභය රාජපක්ෂ පාලනයේට අපට තියෙන ප්‍රබල විවේචනය තමයි එන්න තියෙන අභියෝග කලින් හඳුරගෙන පිළිගෙන එයට මුහුණ දීම සඳහා කිසිම සැලැස්මක් අද වෙ නැති එක. PB ජයසුන්දරගේ ලනුකාපු එක, බැසිල් රාජපක්ෂලගේ පවුලේ ලනුකාපු එක, ඒ වගේම ජීවිතයේ අන්තිම කාලේ ඇමරිකාවට වෙලා දරු මුණුමුරු එක්ක ඉන්න තියෙන සිහිනය නිසා ඒ මානසික බාධාව තියාගෙන ප්‍රශ්න දිහා බලපු එක. ඒ විසින් තමයි අන්තිමට ජනාධිපති මන්දිරය අතහැරලා පලා යන මට්ටමකට ඇද වැටුනේ. If we blend together managerial skills, Mahathir Mohamad, farsightedness of Lee Kuan Yew, bravery of Vladimir Putin, spiritual approach of Jawaharlal Nehru and the patriotism of Fidel Castro, if you blend into one person, he will be Gotabaya Rajapaksa. Api me gangwaturata galagena apu kurumba koomba nevey. Api udugambala peenapu minissu, api udugambala peenanda soodana minissu, navata watawa me maubi me janathawage patu mituwana turuma api udugambala peenanda soodanam kiyannai api metanta aave. Then apa apenma ahanna one sarala prashnayak tiyenawa. Me ayata waradina waradina sarete ai itin api waradda ganni? Athi neda waradda gatta? Viswasa kala. Uttara Lanka sabhawa ennet prashneyata uttara aran. Oya deepu tarama මද කියලා තමයි ඉතින් කියන්න ඕනේ. අප රටට අවශ්‍ය අද ප්‍රශ්නයට නිවැරදි විසඳුම්. අපට විමල්ලට වාසුලට ගම්මන්පිල්ලට කියන්න තියෙන්නේ ජනතාව කන්නේ බත්. එහෙමත් නැත්නම් පුන්නක්කු හෝ තනකොළ නෙවෙයි කියලයි. මහා පක්ෂවලින් කැඩෙනවා අලුත් නමකින් හදනවා ආයේ ඡන්දයකදී මුක්කු ගහලා රටම තක්කු මුක්කු කරනවා. ඕක තමයි තියරිය. අනේ අපොයි IMF එක දැනගත්තොත් මේ සඳාන තොගය මේ රටට අම්මපා ඩොලර් බිලියන 2.9ක් නෙමේ 7-5ක්වත් දින එකක් නෑ. මොකද ඒ තරමටම සඳහන. මේ අතර අර වජිර අබේවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් මාර හතර බේරි කතාවක් කිව්වා. දැන් ඒ කතාවේ ඇත්ත නැත්ත හොයන්න ගිහිල්ලා අනේ නිකන් අතේ තිබුණු මේ හොඳටම ගණන් ගිය වෙලාවේ ඩේටා ටිකකුත් ඉවර වුණා. මොකද්ද කතාව? ආසියාවේ බලගතුම ජනාධිපති කෙනෙක්ලු රනිල් වික්‍රමසිංහ. ආසියාවේ බලවත්ම දේශපාලන නායකයෙක්ලු. නම ඕනේ නම් Google කරලා ඉන්ටර්නෙට් ගිහිල්ලා බලන්නලු. එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායකත්වය ආසියාවේ ලෝකෙත් සිටින බල සම්පන්නම නායකයෙක් බව ඔබට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා සර්ච් කරොත් බලාගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ කියපු නිසා අනේ අප Google පීරලා බැලුවා. බැරුවාම ඉන්නවා බලගතුම දේශපාලනඥින්ගේ නම් ගොඩේ ෂී ජින්පින්. ඊළඟට ඉන්නවා කිම් ජෝන් උන්, රොඩ්‍රිගෝ ඩුටෙරස්, ඉම්රාන් ඛාන්, නරේන්ද්‍ර මෝදි, ෂින්ෂෝ අබේ වෙඩිපහරින් පෞගේ දවසක මිය ගියා, අයිතුල්ලා අල් කමේනි, බෑන් කිම් මුන්, ජොකෝ විඩෝඩෝ. වජිර අබේවර්ධන මන්ත්‍රී කියන ආකාරයට ආසියාවේ බලවත්ම ලිස්ට් එකට තාම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ නම නම් දාලා නැහැ. අපට අහුනේ නැහැ. ඉතින් තිබ්බොත් කියන්නකෝ ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහලා නේද? හැබැයි ලෝකෙන්ම ළමා මන්ද පෝෂණයෙන් නම් 6 තැන, ආසියාවෙන් නම් 2 තැන, ලෝකෙන්ම උද්දමනය වැඩිම රටවල් අතරින් 5 තැන, ආසියාවේ බංකොලොත්ම රාජ්‍ය. ඒ අතින් නම් අප ප්‍රධාන තැනක් ගන්නවා. ඒව නම් අන්තර්ජාලයේ
ඕන තරම් තිබෙනවා. අප බැලුවා ආසියාවේ හිඟනම ජනාධිපති ඉන්නවද කියලා. තාම ඒකත් දාලා නැහැ. එනිසා ආසියාවේ බලවත්ම ජනාධිපති ලෙස නම සඳහන් වුණහම අපට කියන්න කොහොඳේ? ඔබ දන්නවද මේ දේශපාලනඥින්ගේ කතා ඇයි අප මෙහෙ විදිහට විවේචනය කරන්න කියලා? මේ තාක් මේ කතා වාර්තා කළා මිස ඇත්ත නැත්ත හෙව්වේ නැහැ. මේ බොහෝ අයට ඇති බිය නිසා මේ බොරු ගොබෙල්ගේ න්‍යායන්ට අහුවෙලා අනන්ත අප්‍රමාණ බොරුව ඇත්ත වගේ පේනවා. අන්තිමට මැතිවරණ කාලයකදී රැවටිලා ජනතාව ඡන්දය දෙනවා. ඇත්තටම Google කරනකොට ලෝකේ දුප්පත්ම ජනාධිපතිගේ නම ලෙස එන්නේ උරගුවේ ජොසේ මුජිකාගේ නම. ඔහු ඉතා සරල ජීවිතයක් ගත කරන්නේ. හැබැයි Google කරනකොට නම් ධනපති ගොඩේ රාජපක්ෂලාගේ නම් තිබුණා. ඒක තමයි ඇත්ත. අප අවුරුදු 4කට 5කට සැරයක් මේ දේශපාලනඥින් ටිකට එහාට මෙහාට ගිහින් හදාගන්න සන්දානවලට බොරු කතාවලට අහුවෙනවා, රැවටෙනවා. දැන් බලන්න මේ වන විට සන්දාන කීයක්ද? කවුද? අලුත් අයද? නැහැනේ, ඉහළම පුටු දරපු අයනේ. බැරි බව හොඳටම පෙන්නපු අයනේ. හොඳටම හොරා කාපු අයනේ නේද? ඇත්තම කිව්වොත් මේ පරණ වයින් අලුත් බෝතල්වල කියන එකත් වැරදි. මොකද මේ වයින් පරණ වෙන්න තමයි ගාන වැඩි වෙන්නේ, රහ වැඩි වෙන්නේ. හැබැයි කසිප්පු නම් පරණ වෙන්න මේ බොන්න බැරි වෙනවා, පල් වෙන්න පටන් ගන්නවා, අහක දාන්න වෙනවා, බිව්වොත් විස වෙනවා. එනිසා මේ සන්දහනවල ඉන්නෙම පරණ නළුවන්. ඒගොල්ලෝ කොණ්ඩ ජෙල් කරලා පාට ඇඳුම් ඇඳලා අලුත් කට්ටියක් වගේ එනවා. එනිසා දැන් රටවැසියන් ලෙස අප අලුත් බෝතල්වල දාලා එන පරණ කසිප්පු බොන එක නතර කරමු නේද? එහෙම කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. අනුග්‍රහය නැනවත් වනිතාව සිය පවුල ගොඩනගන්නේ ඔබේ දේශීය මහා විදේශ රැකියා කාර්යාලය කුරුණෑගල ග්‍රීන්වේ. චීන පොහොර නැව පිළිබඳ ක්‍රියාවලිය විදේශ කටයුතු අමාත්‍යාංශයට ලබා දීමට තීරණය කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මෙම නෞකාවට ගෙවූ මුදල ඩොලර් මිලියන 6.7ක්. එම මුදල නෞකාව ගෙන්වීමට මූලිකත්වය ගත් අයගෙන් අයකර ගත යුතු බවට විගණකාධිපතිවරයා නිර්දේශ කර තිබෙනවා. කෙසේ වෙතත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එවැනි වාර්තාවක් තමාට ලැබී නැති බවයි. චීනයේ චින්ඩාවෝ සමාගම ශ්‍රී ලංකාව තුළ අසාධු ලේඛන ගත කරන ලෙස විගණකාධිපතිවරයා රජයට නිර්දේශ කර තිබෙන බවට බොහෝ සතියන්ත පුවත්පත් වාර්තා කර තිබුණා. මේ වන විට ඩොලර් මිලියන 6.7ක මුදලක් අදාළ සමාගමට ගෙවා ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ. මෙම පොහොර නැව ගෙන්වීමට මූලිකත්වය ගත් පිරිසගෙන් අදාළ මුදල අයකර ගත යුතු බවට වන විගණකාධිපති වාර්තාවද නිකුත් වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. කෙසේ වෙතත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එවැනි විගණන වාර්තාවක් තමාට ලැබී නැති බවයි. නෑ, මට ඇත්තට මේ විගණන වාර්තාව ලැබිලා නැහැ. ඒ පිළිබඳව තොරතුරු ලැබිලත් නැහැ. මමත් ඒ පිළිබඳව පත්පතේ තිබුණු තොරතුරු තමයි දන්නේ. මාධ්‍යවල තිබුණු තොරතුරු හැරෙන්න විගණකාධිපති වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕන පළවෙනියට මම හිතන්නේ පාර්ලිමේන්තුවට. කාගෙන් හරි වැරද්දක් අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් ඒක වහන්න මට උමනාකුත් නැහැ. එහෙම වැරද්දක් වෙලා තියෙනවා නම් ඒකට අවශ්‍ය පියවර රටේ තියෙන නීති අනුව ගනී. දැන් නැවතත් ඒගොල්ල පොර දෙන්න සූදානම්. මේ ලංකාවේ ප්‍රමිතියක් සකස් කළා නෑ. ඒ ප්‍රමිතියට අනුකූල පොර එනවා නම් අපිට ලබා ගැනීමේ ගැටලුවකුත් නැහැ. පවතින තත්වයේ හමුවේ චීන පොහොර නැව පිළිබඳ ක්‍රියාවලිය විදේශ කටයුතු අමාත්‍යාංශයට ලබා දීමට තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ ප්‍රශ්නේ ඇත්තටම තියෙන්නේ අපේ පොහොර ප්‍රශ්නයක වගේම ඉටහා ගිය රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් බවටත් නිර්මාණය වෙලා තිබෙනවා. චීනය සමග අපේ තිබුණු හොඳ හිත යම් ආකාරයකට පළුදු වෙන්නත් එක හේතුවක් වුණා මේ පෝර නැව සම්බන්ධව. ඉතින් දැන් මේ සම්බන්ධව මම කැබිනට් පත්‍රිකාවකුත් ඉදිරිපත් කරලා තිබෙනවා අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමන්ලා ඉදිරිපත් කර තොරතුරු අනුව. ඒ වගේම ජනාධිපතිතුමත් මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම අපි දැන් මේ සම්බන්ධව කටයුතු කරන්න විදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ක ඒකාබද්ධව කමිටුවක් මගින් මේ පිළිබඳව තීන්දුවක් ගත යුතුයි කියන මතය තමයි ජනාධිපතිතුමත් ඒ වගේම අපි සියලුම දෙනා ඉන්නේ. මේ අතර ගොවි සංවිධාන කිහිපයක් අද අමාත්‍ය මහින්ද අමරවීර හමුවේ සාකච්ඡා සිදු කළා. ඒ පවතින පොහොර, ඉන්ධන හා වීමිල ඇතුළු ගැටලු කිහිපයක් පිළිබඳවයි. බොරු නොකිය ඇමතුම ඇත්ත කිව්වා. ඒක ඇත්තටම අපිට ලැබුණු හොඳ ප්‍රතිචාරයක්. ඒ පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඊළඟට සැලසුම තිබුණේ අපි ඉදිරි වගාකන්නේ කොහොමද ආරම්භ කරන්නේ. එතකොට ඒකට අවශ්‍ය පොහොර සහ ඉන්ධන, ඒ වගේම කෘමිනාශක වල තියෙන මේ මිල පාලනය, මේ සියල්ලට තුමාට දෙන්න පුළුවන් උපරිම ආකාරයෙන් යහපත් ප්‍රතිඵල සියල්ලටම ලැබුණා කියන එක ඉතා ආඩම්බර වුණා කියන්න පුළුවන් ගොවියෙක් විදියට මේ පහුගිය කාලේ විඳපු දුකත් එක්ක. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට නිරෝගී බවහා ආරක්ෂාව.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.